ආදරය, දුක, වේදනාව. මේ හැම දෙයක්ම එකට ගැලිලා වෙදිලා තියෙනවා කියලා අපිට හිතෙනවා. එනිසාම ගොඩාක් මිනිස්සු ආදරය කරනවා කිව්වට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගොඩාක් වෙලාවට දුක වේදනාවත් එක්ක සැරිසරනවා. එනිසාම මිනිස්සුන්ගේ ජීවිතයේ හැමදාම ආදරය ගැන කතා කරද්දි ඒක හරියට බොල්පිනි වගේ ඔවුන්ගේ ජීවිත තෙමනවා. ඒ නිසාම අද සන්තාපයට ඉඩ දෙන්න ආරම්භ කරන්න කලින් අපිට හිතුණා මෙහෙම පටන් ගමු කියලා. ඉසුරු බුල් පිනි වැහින විලාවේ උපගෙන් සමුගෙන යායුතුවේ තාමත් නොබ ඇත සුවනින්නේ ඒකයිම නොකියා යන්නේ බොල් පිණි වැහින වේලාවේ ගැලපිට නැකලා ඇත ගම්බලා පියමන් කරවන්නේ තවත් නිවහනේක ගිමන් නිවන විට ඔබ සිහියට එන්නේ ඔබගෙන් සමුගෙන මායන්නේ ඔබ අවතිවම සොයනු එපා ඇතයි මායන්නේ තවලම් කරු කවරතාකදු එකම මතක යන්නේ ඔබගෙන් සමුගෙන මායන්නේ බොල් පිනි වැහින වේලාවේ ඔබගෙන් සමුගෙන මායන්නේ තාමත් ඔබ ඇත සුවනින්නේ ඒකයි මා නොකියා යන්නේ බොල් පිනි වැහින පිණි වෑහෙන වේලාවක් පිළිබඳ ඔබට කියමින් ඔබට ගයමින් ඔබේ සන්තාපයට සහනයක් දෙන්නයි අපිට උවමනා වුණේ. අපිට උවමනා වුණා ඔබේ සන්තාපය සමග බද්ධ වෙන්නට. ඒකයි ඔබේ සන්තාපය හා සමාන ස්වර රටාවක් නාද රටාවක් අද සන්තාපයට ඉඩ දෙන්න තුළින් මුලින්ම ආරම්භ කරමින් අපි මෙසේ ඔබට සමීප වුණේ. අදත් සන්තාපයට ඉඩ දෙන්නට වැඩසටහන සඳහා සහභාගී වන ගරු ප්‍රගිත් දිශාන් පියතුමන්ව ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ජෙසුපිටයි ෆාද. ජෙසුපිටයි සර්. හා ෆාද කිව්වා වගේ ඉස්සෙල්ලා බොල් පිනි වගේ මිනිසුන් තමුන්ගේ සන්තාපය සමග එකට බැඳී සහ ඒ බොල් පිනි හා සමානවම තමුන්ගේ සන්තාපය තුළ එකට ගැලී ඉන්නවා. හැබැයි ඔබ දන්නේවත් නැතුව ඇති ඔබේ සන්තාපයට සම්විධානන් වහන්සේ විසින් විසඳුමක් ලබා දීලා අවසන්. ෆාද බොල් පිනි වන් වූ සන්තාපයට විසඳුම් දෙන ආකාරය සමිඳුන් හරි අපූර්වයි. අපි පටන් ගමු. ඉස්සර අපි හැමදාම කතා කළා වගේම
දැන් එදිනදා ජීවිතේ අපිට හම් වෙන මිනිස්සු අපිට විශ්වාස කරන්න පුළුවන් අවිශ්වාස කරන්න පුළුවන් මේ දෙකම අතර දෝලන වෙන අය. දැන් මේ ගීතය ගත්තත් මේ ගීතය අර්ථ ගණනාවකට අපිට කඩලා කොට මේ කපලා කොටලා පෙන්වන්න පුළුවන් වෙයි. බැලූ බැල්මට තියෙන්නේ මේ උදේ අලුයම් වේලාවේ ගල් කරත්ත වලට යන ගල් කරුවෙක් තමන්ගේ භාර්යාවට කියන ගීතයක් විදිහට අපිට දකින්න පුළුවන්. සාහිත්‍යයේ මූල බීජය වෙන්නට පුළුවන්. පුළුවන්. හැබැයි ඒක එතනින් එහාට ගිහිල්ලා අපි ගැඹුරින් බලද්දී ඒ ගැඹුරත් එක්ක අපි දකිනවා මේ අව්‍යාජ භාවයෙන් එහාට ගිය ව්‍යාජත්වයක් එක්ක තිබිච්ච ගනුදෙනුවක් ගැන කතා කරනවා. මොකද දැන් ඈතින් ඈතටම යන තමන්ගේ ජීවිතේට මේ ලෝකෙම නිදා සිටිනවා කියලා කියද්දී දන්නේවත් නැහැ මොකද්ද වෙන්නේ කියලා. එතනින් එහාට ඒ නොදන්නාකමත් එක්ක සිදුවෙන අත්දැකීම් අපූර්වත්වයකින් යුතුව ගලපලා තියෙනවා ගීතයට. හැබැයි අපේ ජීවිතවලත් ගොඩක් කලාට ඉස්සරෝ අපේ අවංකවම අපි ගත්තොත් එහෙම අපි මේ සැරිසරන මේ සීමා කෙටි සීමාව තුළ අපි මොනවද දන්නේ? අපිට ගොඩාක් කාලවලට අපේ ජීවිතයේ අපි දන්නවා කියලා හිතුවට ගොඩක් දේවල් තියෙන්නේ අපි නොදන්න දේවල් විසළු. මේ නොදන්නාකම තුළ අපි නොදන්නා දේවල් දන්නවා කියලා හිතමින් අපි ගොඩාක් කාලවලට තැවෙනවා. අපි ඒව ගැන අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂා බිඳ වැටෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මට හිතෙන්නේ අපේ හරියට හරි අපේ ජීවිතය හරි සුන්දරයි. සෞන්දර්යාත්මක අපි දකිනවා කියලා අපි කිව්වම තවත් තැනකදී අපි අර සබම් බෝල හරින්නේ. අපි සබම් බෝල පිබිනවනේ. සබම් බෝල හරි ලස්සනයි. ඒ අහසට යනකොට සබම් බෝලත් එක්ක පුංචි එකා හරි සුන්දරත්වයෙන් hina වෙනවා. හැබැයි සබම් බෝලම ඒ ලස්සනට පේන පාට සබම් බෝලම ක්ෂණිකෙන් බිඳ වැටලා යනකොට එතකොට ජීවිතේ අපි දුක වේදනාවට පත් වෙනවා. හැබැයි අපි ඇත්තටම මේ සබම් බෝල පිටිපස්සේ තියෙන ඒ ඇත්ත කතන්දරය හරියට අවබෝධ කරගන්න හිටියනම් කවදාවත් අපි දුක් වෙන්නේ නැහැ. සබම් බෝල බිඳ වැටෙන බව දන් දරුවා කවදාවත් බිඳ වැටුණු සබම් බෝලයක් එක්ක අඬන්නේ නැහැ. ඒ නිසා වැදගත් වෙන තෝනේ කවදාවත් බිඳ වැටෙන්නේ නැති ආදරයක් එක්කනේ ඔබ මම ජීවත් වෙන්නේ. ඒ ආදරය තුල අපිට හමු වෙන අපිට ගැවෙසෙන අපිට මුණ ගැහෙන හැම දෙයක්ම බෙද වැටෙන්න පුළුවන්. සදාතනික වෙන එකම තැනයි ඒ ස්වාමීන් වහන්සේගේ ආදරයයි. මම විශ්වාස කරනවා ඉසුරු. ඒ ආදරය තුල මිසක් අපේ එදිනදා ජීවිතයේදී අපි කොයිතරම් ආදරය කියලා බදාගත්තත් ඒ කිසිම දෙයක් තුල අපිට සදාතනික ආදරයක් ඉතුරු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ තුල විතරයි. ඉතින් ඇයි අපි ඒ දෙවියන් වහන්සේව අපි හඳුනගන්න උත්සාහ කරන්නේ නැත්තේ? එහෙම හඳුනගන්න අවස්ථාවක් තියෙද්දිත් අපි තවමත් ඇයි පරක්කු කියලා මට හැපිලෙම කල්පනාවට එනවා. වද දැන් උදාහරණයක් විදිහට ගත්තොත් බොහෝ විට දැන් ওই සබන් බෝල කියන උදාහරණය පාද ගත්තනේ. ඇත්තම දැන් මේක කුඩා දරුවන්ට මේ දෙන පොඩි අභ්‍යාසයක් වගේ වැඩක් කියන්නේ. අභ්‍යාසයක්ම කියන්න බෑ. ඒක නිකන් සෙල්ලමක් වගේ දෙයක් උග මම දැකලා තියෙනවා. මේ අපේ පුංචි ළමයින්ට පවා පෙර පාසලේදී ඔය ක්‍රියාකාරකම කියලා කියන්න පුළුවන්. ක්‍රියාකාරකම උග දෙනවා. සබම් බෝල සෙල්ලම් කරන මේ පොඩි බටයක් වගේ එකක් තියෙනවා. ඒකෙන් පිබල සබම් බෝලට කියනවා. ඒක දිහා බලාගෙන ඒගොල්ලෝ hina වෙනවා. සබම් බෝලේ කවදාවත් දැන් ගිහිල්ලා කියලා ඒගොල්ලෝ මුලින්ම මේ සබම් බෝලේ අහසට යනකොට ඒගොල්ලෝ හරි ආසයි මේ සබම් බෝලේට. හැබැයි ගිහිල්ලා ඒක වැටෙනවනේ පළවෙනි පාර මේගොල්ලෝ පොඩ්ඩක් බලන මොකද්ද මේ උනේ. ඊට පස්සේ මේක ඒගොල්ලන්ට විනෝදයක් වෙනවා. ෆාද හරි අපූර්වයි. ඒ කියන්නේ අපි සබම් බෝල වගේ අපේ ජීවිතය තුළ සමහරක් අත්දැකීම් යනවා ගිහිල්ලා අපි ඒව දිහා බලාගෙන ඒ අත්දැකීම් වලට අපි හරිම ආස කරනවා. හැබැයි ඒ අත්දැකීම එකපාරටම බිමට ගොඩ බැහැලා පුපුරලා ගියන් පස්සේ අපි ගොඩක් අපි කියනවා අපේ මේ ජනවහරි කියන වගේ පාල අනාත වෙනවා කියලා කියන්නේ. සමහරවිට වචන භාවිතා කරාට ඇත්තටම නිකන් අපි නිකන් මේ අපි තනි වෙනවා වගේ දැනෙනවා. හැබැයි කුඩා කල සිටම මේ ළමයින්ට දෙන මේ ක්‍රියාකාරකම තුළ හරි අපූරු ආදර්ශයක් හරි අපූර්ව උදාහරණයක් ෆාද අපිට ගන්න පුළුවන්. ෆාද කිව්වා වගේ මේ ජීවිතයේ සිදුවීම් දිහා වෙනත් ඇසකින් ඔබ බැලුවොතින් ඒ ඔබට සන්තාපයක් බවට පත්වන්නේ නැහැ. ෆාද අපි දෙමු අපි
අවස්ථාවක් සහ අපි ප්‍රඥාවක් අවදි කරවමු අපේ ප්‍රේක්ෂක සුහසක් ජනතාවට. ජීවිතයේ සිද්ධ වෙන සිදුවීම් දිහා අලුත් ඇහැකින් බලන්න පුළුවන් නම් ඒ කොයිතරම් දුරට සාර්ථක වේද? ඔව්, දැන් ඉස්සර මම මෙහෙම කියන්නම්. දැන් අපි ඇත්තටම දුක් වෙන්නේ ඇයි? අපි දුක් වෙන රීසන්ස් බලපුවම, කාරණා බලපුවම ගොඩක් වෙලාවට මම මෙතන කලින් මේ අවස්ථාවකත් කතා කළා. අපි ගොඩක් වෙලාවට දුක් වෙන්න ප්‍රධානම කාරණාව අපි කරන දේවල්. නැත්තම් අපි කරපු දේවල්. හරි. දැන් අපි අපේ සිතුවිලි, අපේ ආකල්ප, අපි දකින විදිය අනුව අපි කරන දේවල් තුළ අපේ දුක කිතුරු වෙනවා. එහෙම නැත්තම් අනිත් කෙනා කරපු දේවල් නිසා අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් බස් එකක අපි යනවා. බස් එකේ රියදුරා රේල් ගේට්ටුව වහලා තියෙන වහන්න යනකොට රතු ලයිට් එක පත්තු වෙද්දී බලබලා ඒ මේ එතනින් බස් එක ධාවනය කරන්න උත්සාහ කළොත් කෝච්චියේ බස් එක වැදිලා එතනදී විනාශ වෙන්නේ අර බස් එකේ හිටිය හැම මිනිස්සයමයි. එහෙම සිද්ධ වෙලා තියෙනවා ඇත්තටම. ඔව්, එතකොට දැන් ඒ බස් එකේ හිටියේ මිනිස්සු වැරදක් කරලා නැහැ. ඒ බස් එකේ හිටියේ මිනිස්සු ඒ වැරදට සහභාගී වුණේ නැහැ. රියදුරා තමයි වග කියන්නට ඕනේ. හැබැයි සමාජය නිසා, අනිත් මිනිස්සු නිසා අපි දුකටපත් වෙන්න පුළුවන්. දැන් අතපය කරලා ජීවත් වෙනුනොත් අපි දුකටපත් වෙනවා. මේ වගේ අපි කරන ක්‍රියා නිසාම අපි වැරදි විදියට අපි අවාදර්ශමත් ජීවිතයක් අපි පවත්වාගෙන යාම, අපි නොකළ යුතු දේවල් අපි කිරීම තුළ එදිනදා ජීවිතේ අපි තියෙන කරන්නට ඕන දේවල් නොකරන්නට ඕන දේවල් අපේ අධර්ශාක්ෂි කතා කරනවා. මේක හරි, මේක වැරදි. හැබැයි ඒ තැන්වල අපි අධර්ශාක්ෂි ඇහුම්කන් දෙන්නේ නැතුව අපි අර වහල්භාවය තුළ, ආශාවන් තුළ අපි දේවල් කරන්න ගියම සමාජ කැලාවට අපිට දුක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ සමාජයේ නිසා, යම් යම් හේතු නිසා අපිට දුක ගේන්නට පුළුවන්. ඒ වගේම තමයි මේ සමාජ කැලාවට මේ අපේ තියෙන සමාජයේ මේ ව්‍යුහය හැදිලා තියෙන විදිය. දැන් උදාහරණයක් ගත්තොත් අද වර්තමානයේ වැඩිම දුක් වෙන කෙනා තමයි අපේ මේ පාසල් සිසුවා, පාසල් දරුවා. දැන් අපි ගොඩක් කලර ගත්තොත් එimhe අපිට තිබිච්ච මන්ද ඉසුරුටත් මං හිතන තිබුණු අර ළමා කාලේ ළමා භාවය ඇත්තටම අපෙන් හොරකම් කරලාද වර්තමානයේ පොඩ සංකීර්ණ වෙලා තියෙනවා. හරි සංකීර්ණ වෙලා. මොකද පුංචි කාට අම්මා තාත්තා සෙල්ලම් කරන් දෙන්නේ එක නිකන් අර මේ ටයිම් ටේබල් වගේ. අර පාසලේ ටයිම් ටේබල් එකේ පොඩි විවේක කාලයක් දෙනවා වගේ තමයි මේ ගෙවල් වලත් හැම දෙයක්ම ටයිම් ටේබල් එකක් එක්ක ටයිම් ටේබල් ෆලෝ කරන එක හොඳයි. නෑ, ඔව් ඒක වෙන අස්ථානක් අවශ්‍යයි. ඒක වෙනම දෙයක්. අර ළමා කාලයේ ළමයා කියන කෙනා හරිම මේ අව්‍යාජයි. ඒ කියන්නේ යාන්ත්‍රික වෙන්නයි හොඳ නැත්තේ. ඔව්. ඒ අව්‍යාජ ළමයාව යාන්ත්‍රික කරලා තියෙනවා. මොකද මේ අධ්‍යාපන ක්‍රමවේදියත් එක්ක. ඒතර මේ අධ්‍යාපන ක්‍රමවේදය මොකක්ද මේකින් කරන්නේ? එතකොට ඒක හදන යම්කිසි කණ්ඩායමක් ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. කැමැතියෝ අකමැතියෝ ළමයි ඉගෙන ගන්නට ඕනේ. එකම තියෙන ප්‍රශ්නය පාසල් වල ගුරුවරු උගන්වන්නේ නැහැ. ඒ නිසා ටියුෂන් යන්නට ඕනේ. දැන් ඒක මතය හදමු මතය. ඒක මතයක් විදිහට හැදිලා තියෙනවා. ඒ මතයේ සමරත් ඇංගල සනාථියච්ච අවස්ථාවක් තියෙනවා. මොකද පාසල් වල ගුරුවරයාගේ දියා බලපුවමත් අපි අවංකවම උන්කන් දුන්නොත් එහෙම ඔවුන්ගේ ප්‍රශ්න වලට අද පාසල් ගුරුවරයා කියන්නේ සාමාන්‍ය මේ මහා පොළොවේ තුල ජීවත් වෙන මේ සමාජ ජීවියෙ. එතකොට ඌට ආර්ථිකයේ ඌටත් බලපාන ඔක්කොටම. දැන් උතුම් උදාහරණයක් කියන එක්තරා අවස්ථාවකදී ඉසුරු මම දෙව්සත්තල ඉන කාලෙක මමයි තව සහෝදරතුමෙකුයි අපි මේ සපත්තු මහන මිනිස්සෙක් ගාඩ ගියා අපේ සපත්තුවක් මහගන්න. සපත්තු මහගන්න ගිය වෙලාවේ අපි සපත්තු දීලා කොහොම හරි අපි අපේ වැඩේ කරගෙන ඇවිල්ලා සපත්තු දීලා ගහන කීයද කියලා එහම 150ක් කිව්වා. දැන් අවුරුදු ගානකට කලින් ඒක 150 කිව්වම මාත්කෙටි මගේ සහෝදර එයාගේ සහෝදරතුමාගේ සපත්තුව තමයි මහදුනේ. අම්මෝ අංකල් මේක වැඩි නේ, එච්චර වැඩි අඩු කරන්න බැරිද කියලා ඇහුවා. ඒ මනුස්සයා දැන් අපි ලෝගුවෙන් පිට නෙමෙයිටි අපි සිවිලිටි. ඒ මනුස්සයා අපි දිහා බලලා එකපාරටම කිව්වා මහත්තයා, මහත්තයාගේ ළමයට දෙන කිරි පැකට් එකයි මගේ ළමයට දෙන කිරි පැකට් එකත් දෙකම එකයි. කොහොමද මගේ ළමයාගේ කිරි පැකට් එක ඊට වඩා අඩුවෙන් දෙන්නේ නැහනේ මහත්තයා? දැන් ඒක ඇත්තටම හදවතට වැදුණා. සමාජයේ ගොඩක් වෙලාට ඒ තත්ත්වය තියෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒතර මේ එතකොට දැන් අධ්‍යාපන ක්‍රමය තුළ දැන් මේ අපිට හදලා තියෙන මේ තැන තුළ දැන් ගොඩක් වෙලාට ගුරුවරයාට පවා අරයට අසරණ වෙනවා. ගුරු වෘත්තිය තුළ ඌට ලැබෙන අවම පඩියක්. නමුත් ඌට තියෙන සමාජීය ප්‍රශ්න එකයි.
සමහරක් වෙලාට ගුරුවරයාම පාසලේ ගුරුවරයාම ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙලා වෙන්න පොළඹවලා තියෙනවා මේ අධ්‍යාපන ක්‍රමය. මේ අපේ ආර්ථික රටාව. ආර්ථික රටාව ක්‍රමවේදය. ඒ තුල එතකොට ඒ තුල දැන් ළමයා උනන්දු වෙනවා ටියුෂන් ක්ලාස් යන්න එක තමයි අපේ අනිවාර්යෙන් ටියුෂන් යන්නට ඕනේ. දැන් මං කී උදාහරණයක් විතර ගත්තේ මේක මේ මේකේ දැන් මේ අධ්‍යාපන ක්‍රම ගැන කතා කරන මාතෘකාවක් නෝවේ. මම මේ කියන්න ගත්තේ සමාජ ක්‍රමවේදය තුල සමහරක් වෙලාවට දැනුවත්ව නොදැනුවත්ව අපි දුකටපත් කරනවා. ඒ කියන්නේ ඒක මේ පුද්ගලයෙක් දෙන්නේක් ගෙනෙමේ ක්‍රමවේදයක්ම අපි දුකටපත් කරන. ඉතින් ඇත්තට දරුවා තැළෙනවා. දරුවා ඌට වෙලාවක් නැති වෙන වැඩක් කරන්න. උදේ ඉඳන් ස්කෝල යනවා, ස්කෝල ගිහලා ආව ගමන් ටියුෂන් ක්ලාස් යනවා, ටියුෂන් ක්ලාස් ගියා. යාන්ත්‍රික වෙනවා. සමහරක් වෙලාවට යාඥා කරගන්නවත් වෙලාවක් නැති මට්ටමකට එනවා. යාඥාම කරගන්න ඇත්තටම වෙලාවක් නැහැ කියන එක තමයි වඩා යාඥා කරන්නේ නැති තත්ත්වෙතම ළමයට යාඥාවක් දෙපා වෙනවා. කියන්නේ යාඥා වැඩක් නෑ ඒ තරම්ම වැඩ වගේ එකක්. ඒ තරම්ම පුළුවන් යාඥා කරන වෙලාවෙත් අම්මා කියනවා අර අර හෝම්වර්ක් කරන්න පුතා කියලා. ඒතර අම්මලා කවදාවත් ගොඩක් වෙලාවට ඇත්තම මේ අපි 100ට මට හරියට 100ක් කියන්න බැහැ. නමුත් බහුතරය දෙමාපියෝ දරුවන්ගෙන් ලේසියෙන් අහන්නේ පුතේ යාඥා කළාද කියලා. පුතේ පාඩම් කළාද කියලා යහන්නේ. හරි එතකොට මේ හෝම්වර්ක් කළාද පාඩම් කළාද පුතේ යාඥා කළාද පල්ලියට ගියාද අද අවසර පහනපත්තු කළාද කියලා දැන් අහන්නේ නැති තරම්. ඒකල අපෙන් ඇහුවේ ඒවා. හරි එතකොට මේවත් එක්කම ළමයා මේ මේ සමාජ මේ දේවල් මේ හැම දෙයක් එක්කම අපි කරන දේවල් අනිත් පුද්ගලයා කරන දේවල් සහ සමාජ විහුවය තුළ සිදුවෙන දේවල් එවැගේම ස්වාභාවික ව්‍යසන මේ දේවල් හැම දෙයක් තුළම දුක කියන දේ අපිට දකින්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඉස්සරහ අපි ආරම්භයේද කිව්වා වගේ ෆාද ඔය කියපු කාරණා සමාන ෆාද බාධා කර. දැන් ඔය කියපු එකත් එක්ක මට මතක් වෙච්ච දේ තමයි දැන් වර්තමානයේ විද්‍යාවෙන් පවා තහවුරු කරලා තියෙනවා මේ ළමා මනස කියන දේ තියෙනවානේ. ඒ කියන්නේ අවුරුදු 5 ඉඳලා අවුරුදු 10 අවුරුදු 14 15 16 වගේ වෙනකන් ඒ කියන්නේ මානසිකව යම්කිසි ගැටලුවක් යම්කිසි පීඩනයක් දරා ගන්න පුළුවන් මට්ටමකට එනකන් 16න් පස්සේ ඕක කෙනෙක්ට පුළුවන් වෙයි. එතකන් ටිකක් අමාරු වෙලා මේකට. එතකොට මේ ඒ වයස තුල මේ විදිහට පීඩනයට ලක්වීම තුල යම්කිසි විදියකින් විවිධ ශාරීරික පීඩන වේවා මානසික පීඩන වේවා ඒ වගේම මේ දැන් ෆාද කිව්වා වගේ මේ වැඩ නිසා වැඩ අධික බව නිසා කාර්ය බහුලත්වයේ නිසා අධ්‍යාපනීය වේවා මොනෑම කාරණයක් වේවා කාර්ය බහුලත්වයේ නිසා මේ ඇතිවන පීඩනය නිසා මේ මොළයේ තිබෙන්නා වූ යම්කිසි රසායනික විපර්යාසයන් වලට ළමයින්පත් වෙනවා. ඉන් අනතුරුව ඒ මොළයට සිද්ධ වෙන්නා වූ රසායනික හානිය නිසා ෆාද ඔවුන් ඇතැම් විට ඇතැම් ළමයින් දැඩි ලෙස අපි කියන්නේ කන්ට්‍රවර්ෂල් වෙනවා කියලා කියන්නේ ඒකේ සිංහල වචනේ ෆාද ඒ කියන්නේ පුදුම මේ ඒ කියන්නේ මේ මේ කියන්නේ ඒක සම්පූර්ණ වෙනස්ත්වයක් වෙනවා ඒ කියන්නේ මේ මේ විපරිත වෙනවා විපරිත භාවයට පත් වෙනවා සහ ඒ වගේම මේ දුකක් අභියෝගයක් හමුවේ ළමයින් මුහුණ දෙන ආකාරය සම්පූර්ණයෙන් බිඳ වැටෙනවා. සමහර වෙලාවට ඔවුන් හීනමානය තුළ කටයුතු කරන අවස්ථා අතර වෙන්නේ. මේ කියන්නේ මේ දැන් මම කියන උත්සාහ කළේ දැන් වර්තමානයේ අපි ගොඩාක් කියලා චෝදනා කරන වර්තමාන සමාජයේට දැන් මම නිරන්තරයෙන් කියන දේ තමයි මේ ඒක සාපේක්ෂව බලද්දි මේ මේ වර්තමානයේ බිහි වෙන પરම්පරාව හරි අමුතුයි. සමාවෙන්න කිව්වට වාද සමාවෙන්න අපේ ප්‍රේක්ෂකයෝ දුන් මේ පොඩි කතාවක් තියෙනවා අපි මේ ජනවාරය තුළ අපි මිතුරන් අතර කතා 2000න් පස්සේ ඉපදිච්ච කට්ටිය පොඩ්ඩ අමුතුයි වගේ එකක් තියෙනවා. මම කියන එක 80න් පස්සෙත් කියලා මම කියනවා. මොකද කියන්නේ මම පර්සනල් පෞද්ගලිකව අත්දකින්න දේ තමයි ඉස්සර. මොකද මේ ඒකට පැහැදිලිව වෙන්නේ මේ අපේ ක්‍රමවේදයන් තුළ අධ්‍යාපන ක්‍රමයේ තුළ වේවා මේ අපිට තිබුණු නිදහස් මානසිකත්වයක් අද එන්නේ නැති වෙලා තියෙනවා. ඒතර මේ මේ يعني බයි ෆෝස් කරලා يعني බලහත්කාරයෙන් දරුවන්ව මෙහෙවන ක්‍රමයක් නෙතියෙන්නේ. දැන් අපි ශිෂ්‍යත්ව කළා. මට අදටත් මට තාම මතක නෑ මම ශිෂ්‍යත්ව කළාද කියලාත් හරියටම මම ශිෂ්‍යත්ව කළා කියලා ෂුවර්. ඒවට පීඩනයක් තිබුණේ නැහැ. කියන්නේ අම්මා ශිෂ්‍යත්ව කරපං කරපං කියලා අපිට තරගයක් තිබුණේ නැහැ. එහෙම තරගයක් තිබුණේ නැහැ. එහෙම කළා ඒක පාස් වෙන අයට ලොකු පාසලට යන්න පුළුවන් කියලා එකක් අපිට තිබුණා. ඒ වුණත් හැමෝටම එහෙම යන්න අවශ්‍යතාවයක් එහෙම අවශ්‍යතාවයක් අපිට දැනුනේ නැහැ. අපේ ගෙවල් වලින් එහෙම පීඩනයක් අපිට දුන්නේ නැහැ. අපි හරි සුන්දරව අපිට සෙල්ලම් කරන වෙලාවක් තිබුණා. වැස්සේ නටන්න වෙලාවක් තිබුණා.
අපි අපි ආරම්භයේදී අර ගේසරේ මේ කියන්නේ මේ අවස්ථාවක අපි කතා කළා මේ පරිසරයත් එක්ක සම්බන්ධයන්නේ කොහොමද? ඒ වගේ ඇත්තටම අපි පරිසරයත් එක්ක ඉරි සමාජයට අපි මේ බෝට්ටු හදනවා. බස් වැස්ස එනකොටම අපි කරන්නේ බෝට්ටුවක් හදනවා කොළවලි. හදලා ඒක එළියට දානවා. එළියට දාන බලන් ඉන්න දාලා අම්මා අවස් මොනවද කියන්නේ කියලා. අම්මා වචනයක් කිව්වේ නැත්තම් බෝට්ටුව පස්සේ දුවනවා. අර එහෙම හරි සුන්දර මේකක් තිබුණා. හදලා ළමයට වැස්ස තෙමෙන්න ඉඩ දෙනවද? චුට්ටක් තෙමුණොත් අම්මා ළමයා හොස්පිටල් අරන් යනවා. අද ළමයා අසනීප වෙනවා. එඹිරිස්සාවක් වෙනවා. ඒ කියන්නේ ස්වාභාවිකව දරුවාව ගොඩනැගෙන්නට දරුවාගේ ස්වාධීනව වර්ධනයට අවස්ථාවක් නැති වෙලා ළමයි යාන්ත්‍රික වෙලා යාන්ත්‍රික වීමත් අද මම දකින ලොකුම දේ තමයි ආදරයට හිඩක් නැහැ අපේ ජීවිතවල. අද ගොඩක් දරුව කරන්නේ බොරුවක්. ආදරය කියලා කරන්නේ මායාවක්. රැවටිලා. මොකද මේ ඒක අද කියන්නේ හැඟීමක් කියලා හිතනවා. ඒක අර අරයට බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ගර්ල්ෆ්‍රෙන්ඩ් නියමයක් වගේ. ආ නියමයක් වගේ. අපිට ඉන්න ඕනේ ආදරය කරන්න කවවරේ ඉන්න නිසා. මේම කෙනෙක් ඉන්න ඕනේ. ඒ නිසා අපි ආදරය කරනවා. ඒ කියන්නේ ඒක පැහැදිලිවම ආදරය නෙවෙයි. ඒ ආදරය නොවේ අපි ආදරය කියලා මුලාවක් එක්ක ගොඩාක් කලාවට අපි ගත කරේ නිසානේ ඉසුරු අපි මේ වර්තමාන ලෝකේ දිහා බලපුවම විවාහ වෙන අයකින් කී දෙනෙක් අවුරුදු 10 සම්පූර්ණ කරන විවාහ ජීවිතේ බහුතරයක් විවාහයන් දුකයි කනගාටුයි. නමුත් වර්තමාන බහුතරයක් විවාහයන් විවාහ වෙලා අවුරුද්දක් ඇතුළත විවාහය ගොඩක් කලාට ෆොටෝග්‍රාෆර්ස්ලා කියන දෙයක් තමයි ඇල්බම් එක දෙන්න එනකොට කපල් එක ඩිවෝස් වෙලා කියලා. හරිද? එවැනි තත්ත්වයක පත් වෙලා තියෙන්නේ අර අපි තුල තියෙනට ඕන සංයමය, අර දරුවෙක් තුල ගොඩනගෙන්නට ඕන නිදහස් මානසිකත්වය, අපිට ලෝකයේ දකින්න ලෝකයේ කියවන්න ඒව නැති වෙලා තියෙන්නේ. ඇත්තටම අම්මලා තාත්තලා සමාජකලාට තමන්ගේ දරුවෝ ගැන අපි කතා කරද්දි ඔබ වග කියන්න ඕනේ කියලා මට හිතෙනවා වෙලාවට ඉස්සර. මොකද ළමයිව නිදහස් මනසකින් හදන්නට අපිට පුළුවන් ඉඳට ඕනේ. හැබැයි දෙමාපියන් විතර දොස් කියන්නත් බෑ. අර මං කිව්ව සමාජ විහුවේ සකස් වෙලා තියෙන ආකාරය ඒකත් මේ දුකටපත් කරලා තිනවා. හැබැයි මේ සියල්ලත් එක ඉස්සරට මතකද දන්නේ නැහැ 2007. පහේ ශිෂ්‍යත්වය පාස් කරන්නේ බාසුරු කියලා පුතෙක්. මේ දරුවා දකුණු 200ක් ගන්නවා. 200න් 200ව ගන්නවා. හැබැයි ਉਹ එකම ටියුෂන් පන්තියකටවත් සහභාගී වෙලා නැහැ. මම දකින්නේ අර සමාජ ව්‍යුහය වෙනස් කරන්න පුළුවන් දරුවෙක්. එහෙම දරුවොත් අපිට ඉන්නවා. එහෙම දරුවෝ අපිට හදන්න පුළුවන්. ඒ කියන්නේ රැල්ලටම අපි යන්න ඕනේ නැහැ. දරුවාට ගහකොළ සතාසියුපාව ආදරය අමතාත්ගේ දුක වේදනාව මේ සංවේදී මිනිස්සු වීම තුළ දැන් අමතාතක දුක වේදනාව කියන්නේ පුතේ අම්මගේ ඇස් වලින් කඳුළු වෙනවා. අම්මගේ ඇස් කඳුළු වෙනකොට පුතා ඒක දිහා බලලා අම්මේ මට සවතු දෙකක් ඕනේ කියලා සපතු දෙකක් ඉල්ලන පුතෙක් නොවන්නට. අපිට ඒ සංවේදී දරුවා හදන්න පුළුවන් නම් මං හිතන්නේ අපි ස්වාමින් වහන්සේට ගොඩාක් කිට්ටුයි. ස්වාමින් වහන්සේට කිට්ටු වෙන්නේම ඉසුරු සංවේදී මිනිස්සු. සංවේදී කම තුළ ඒක සමාජකලට සංවේදී මිනිහට ඉක්මනින් දුක දැනනවා කියලා කියේවි. හැබැයි දුක දරා ගැනීම කියාවත් සංවේදී මනුස්සර තියෙනවා. සංවේදී කම තුළ අපිට තව කෙනට ආදරය කිරීම හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට වර්තමානයේ මම දකින ඉස්සරු සංවේදී කම දවසින් දවස පලා යනවා. ඒ නිසාම අපිට අම්මා තාත්තවත් පේන්නේ නැහැ. අපිට අපේ පවුලේ සහෝදර සහෝදරියන්ව දැනෙන්නේ නැති සමාජයකට අපි අරන් යනවා. අපිට පේන්නේ පොත් විතරයි. අපිට පේන්නේ කම්පියුටර් and phones විතරයි. smartphone, facebook, internet මේවා විතරයි අපිට පේන්නේ. අපිට ඇතුළේ තියෙන ඒ සියල්ල පිටුපස්සේ ඉන්න ඒ සියල්ල නිර්මාණය කරපු මිනිසයත් ඒ මිනිසා නිර්මාණය කරපු දෙවියන් වහන්සේවත් අපිට දවසෙන් දවස අමතක වෙලා තියෙනවා. ඒක මාර ප්‍රශ්නයක්. එහෙම ප්‍රශ්නයක් වුණත් ඒ ප්‍රශ්න හැම දෙයක්ටම උත්තරයක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ ළඟ. ඉතින් ඔබ දුක් වෙන්න, කරදර වෙන්න, පසුතැ වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ ජීවිතේට සතුට රැගෙන උන්වහන්සේට ඕන වෙලාවක ඉන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ ආරාධනා කරන්නයි. ඉතින් අපි ගායනා කරමු. අපි ගායමු ස්වාමීන් වහන්සේට ආරාධනා කරලා. මොකද්ද සින්දු? මොකද්ද ෆාදර් දැන් අපි ගායනා කරන සින්දු? මේම ඉසුරු. අපිට පුළුවන් අපි දන්න කියන අපිට දැනෙන ගීතයකින් උන්වහන්සේට
ලංවෙන්න. හරි ෆාද දැන් මේ මෙහෙමයි. දැන් මේ මෙච්චර වැඩසටහනල මමනේ දැන් ගීත තෝරගෙන ෆාදරත් මේ ගීත දීලා මේ ගීත අපි ගායනා කරමු ෆාද කියලා. මමනේ තීරණය කරන්නේ දැන් මේ වෙලාවේ මම තීරණය කරන්නේ නැහැ. ෆාද කියන ෆාද කියන ගීතේ මම වාදනය කරනවා. පර්ණ ගීතයක්. ඔව්. හැබැයි අපේ ජීවිතයේ ගොඩාක් බද්ධ වෙලා තියෙනවා. අදටත් ඒක අලුත්. අමරදේව මහත්මයාගේ. ආ මොකද්ද ගීතය? අමරදේව මහත්මයා ආරාධනා කළා. ආ හොඳයි හොඳ වෙලාවට දන්න සින්දුවක් කියන්න ප්‍රශ්නයක් නැහැ. අපි ගායනා කරමු ෆාද. ඒක ලස්සන ගීතයක් ඇත්තරම. ඇත්තරම දැන් ෆාද මේ දැන් මේ දැන් තීරණය කරා වගේ ඇත්තරම මේ ගීතය තුලින් ඔබට ආරාධනා කරනවා. ඔබ කඳුලින් මිරිකලා ඉන්නවා නම් සන්තාපය තුල ඔබ මිරිකලා ඉන්නවා නම් ඔන්න ඔබට ආරාධනාවක් තියෙනවා. යන්න සෙනෙහෙ සිතින් යලි වඩින්න ඒ ඔබේ සතුටට සම්විධානන් වහන්සේ ඔබේ සිතට සෙනෙහෙ සිතින් යලි වැඩලා උන්වහන්සේ ඔබේ ජීවිතේ මුදුන් මල්කඩ කරගෙන ඔබේ සන්තාපයෙන් මිදෙන්න සම්විධානන් වහන්සේ තුල සතුටින් ඉන්න සන්තාපයට ඉඩ දෙන්න. අපි ගායනා කරමු. ජීවිතේ තනිමං සල අතරමං වෙලා උදකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ කිලිගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා ආරාධනා නෙන්සුපෙන් ගැටයම් මද පෞරුතලාවේ මැකී ගියාතු කාලයේ වෙරළ ජීවිතයේ දිගු ගමනින් අනාතද ස්නේහයේ සත් පියුමන් යලි දූපිපේවා ඔබට ආරාධනා ඔබේ අතීතයේ ගිලිහිය ගිය සතුට රැගෙන යලි වඩින්නට ඔබේ සන්තාපයට ඉඩදී ඔබේ සන්තාපය තුළින් සම්විධානන් වහන්සේගේ සදාතනික සතුට සොයන්නට ඔබට ආරාධනා කරමින් අද සන්තාපයට ඉඩ දෙන්න නිමා කරන්නයි මේ සූදානම. ජෙසු පිටයි ෆාද. ජෙසු පිටයි සර්. ගිලෙන්නම් ප්‍රේක්ෂක හිතවතුනි ඒ ආරාධනාවත් සමගින් අපි ඔබෙන් සමු ගන්නවා. හමුවෙමු නැවතත් තවත් මේ වගේ දිය දෝතක් සමගින්. ගිහින් එන්න ජෙසු පිටයි.